भारतेटत संगीत किया दुन श्रीलंकेय गुरु तरुव කතාව පටන් ගන්න පුළුවන් මුලක් මැදක් අගක් කියලා නැහැ ඕනම තැනකින් හැබැයි මගේ මේ කතාවේ ඉතිහාසය යනවා අවුරුදු 43ක් විතර පස්සට ඒ කියන්නේ 1976 දක්වා මම එතකොට පෙරාදෙන විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකෙක් දෙවන වසරේ එතින් තමයි මට මේ කතාව පිළිබඳව පළමුවට අත්දැකීමක් ලබන්නේ දැන් ඉතින් මම කියාගෙන ගියේ මේ මගේ දෙවන වසර ඉතින් අපි දේශන වලට උදේවරුවේ බොහෝ දුරට දේශන තියෙන උදේවරුවේ අවසර වෙ නැතුවම නෙවෙයි නමුත් බොහෝ දුරට අපේ පාඨමාලාවේ හැටියට උදේවරුෙන් දේශන අවසන් දෙවෙනි වසරේදී අපි හවස්වරුවේ ඉතින් 1976 කීයද 1976 70 පෙරදින විශ්වවිද්‍යාලය මොකද පීඨේ පීඨේ කලාපීඨේ කලාපීඨේ එතකොට දැන් අපි පුරුද්දක් කරගෙන තිබුණා හවසට 3ට විතර නැගිටලා පොඩි නිින්දක් එහෙම දාලා නාලා කාලා නිින්දක් එහෙම දාලා හවසට මුළු සරසවියේ පුරාම සරසවි භූමියේ පුරාම ඇවිදිනවා ඉතින් ඇත්තම ඒක හරි සොන්දර මේ මොනරම් ගම්මානයක් වගේ අක්කර 1500ක් විතර විශාල භූමි වපසරියක් තියෙන විවිධ ශිෂ්‍ය නිවාසිකාගාර ඒ වගේම විවිධ ආගම් දාන අයට ආගමික සිද්ධස්ථාන එතකොට නෘත්‍ය ශාලා එලිමහන් සංඝාල කවුරුත් දන්න පෙරදෙන සිද්ධාල පිළිබඳ ඔයාල ඒ වගේ තැන් තියෙනවා ඊට පස්සේ කාන්තා නිවාසිකාගාර වෙනමත් පුරුදු පිරිමින් සඳහන් නිවාසිකාගාර වෙනමත් දේශන ශාලා වෙනමත් තියෙන අතිශයින්ම මනරණ්‍යම් මල්වත්තක් වගේ සමාන පරිසරකින් යුත් මේ එහා පැත්තේ මල්වත්තර වඩා ලස්සනයි මෙහා පැත්තේ මේ සරසවි භූමිය ඉතින් එහා පැත්තෙන් එක පැත්තකින් හන්තාන කඳුයයි අනිත් පැත්තෙන් මේ මහවැලි ගඟ ගලා වසිනවා මේවා මැද තමයි මේ සියලුම අධ්‍යන පීඨ ඒ වගේම නේවාසිකාගාර සියලු දේවල් පිහිටලා තියෙනවා. ඉතින් මෙහෙම අපි යනකොට ඉතින් අපි ඇවිදිනවා ඇවිදලා ඇවිදලා හවස අන්තිමට ඉතින් පෙරාදෙනි හන්දියටත් යනවා ගිහිල්ලා ආපහු එනවා. දවසක් මෙහෙම අපි මේ සාමාන්‍ය සුපුරුදු වීථි සංචාරය කරනකොට අපේ මේ සහෘද කැල දවසක් දැක්කා මේ මාර්ගස්සක මේ පොඩි පෝස්ටරයක් තියෙනවා. ආචාර්ය ඩේවිඩ් පොඩියප්පාමගේ සිතාර වාදනයක් කියලා. ඉතින් මේ අපි හත්වසේ මේ කාලෙත් මගේ විශේෂයෙන්ම තිබුණා මේ කලාවට බර ගතියක්. ඉතින් මම නාට්‍ය සංගමේ සිංහල නාට්‍ය සංගමේ හිටියා. ඒ වගේම ගාන්ධර්ව සභාවේ මං සමාජිකෙක් වගේම නිලයක් තිබුණා. ඒ වගේම විචාරක සංගමේ කියලා සංගමයක් තුන සාහිත්‍ය පිළිබඳව ඉවතුන ප්‍රදේශපාලන කටයුතු කරා. ඉතින් මෙහිදී අපි මේ තීන්දුව කරා මේ වාදනයේ නරඹන්න යා යුතුයි කියලා කණ්ඩායම. ඒ විදිහ දන්නේ නැහැ කවුද මේ ඩේවිඩ් පොඩියප්පා කියලා. කිසිම විදිහකට දන්නේ නැහැ. ඉතින් මේ අනිත් එක මේ මේ මේක දාලා තිබුණේ සුඛාවතියේදී කියලා. දැන් සුඛාවතිය කියලා කියන්නේ ඉංජිනේරු පීඨයේ තියෙන රංගන ශාලාවක් නෘත්‍ය ශාලාවක් ඒකට කියන්නේ ඉංජිනේරු පීඨ නෘත්‍ය ශාලාව කියලා කියන්නේ ඒක දැත්තස්ම සුඛාවතිය කියන නම දැම්මේ එවකට හිටු මහදුරු සරච්චන්ද්‍රයන් සුඛාවතිය හරි එතකොට මේ පෝස්ටරේ තියෙන්නේ ආචාර්ය ඩේවිඩ් පොඩියප්පාමගේ සංගීත පදංගයක් සවස 5ට සුඛාවතියේදී දිනේ දාලා දෙනවා පස්සේ ඒ දිනම තමයි අපි මේක දැක්කේ සාමාන්‍ය විශ්වවිද්‍යාල පෝස්ටර් ගන්න එම එතකොට ඒ විදිහට තමයි මාර්ගස්වල ශිෂ්‍යෝගේ අවසන් තැන්වල තමයි තියෙන්නේ එතකොට කැන්ටින් වල ඒ ගන්න අපි කණ්ඩායම ගියා මෙතෙන්ට මේ අක්බර් පාලම පව කරලා ඇවිදගෙන ගියා ඉතින් ගිහිල්ලා ඉංජිනේරු පීඨයට ගිහිල්ලා එදෙනේ සුඛාවතියට ගියා සුඛාවති ශාලාවට යනකොට
මේතන පිළිගැනීමට හිටිය ති මහාචාර්ය වෝල්ටර් මාර්සිංහයන් මහාචාර්ය වෝල්ටර් මාර්සිංහයන් කියන්නේ අපේ හොඳ හිතවත් ගුරුවරයෙක් ඔහු අතවත මම නාට්‍ය නිෂ්පාදනයත් කරා විශ්වවිද්‍යාලෙ නේද මගේ නාට්‍යයේ කතරක් කැම්බීමක් කියන නාට්‍යයේ සංගීත නිර්මාපකයත් ඔහු ඒ නිසා යම් දැන හඳුනුම් කමකුත් තිබුණා ඒ කෙසේ වුණත් අපි කණ්ඩායම ඔහු ඉතාමත්ම සාදරයෙන් පිළිගත්තා ශිෂ්‍ය සහෝදරු එන්න ඇතුළට කියලා අපිව ගත්තා එතකොට තමයි අපිට තේරුනේ මේ ඇයි මේ මෙහෙම විශාල ඉහළ මට්ටමේ පිළිගැනීමක් අපිට තුනේගේ ඔව් ඇයි කියලා මොකද අපිත් එක්ක ඔක්කොම 40කට වඩා හිටියේ නැහැ මුළු සල්ලාවෙම ඒ වගේ මොකක්ද තුනේ ඒ කාලේ මේ දැන් වගේ නෙමෙයි මේ සිතාර වාදන වගේ ඒ සංගීත සරෝද් වාදන වගේ දේවල් පිළිබඳව සමාජය තුල ලොකු දැනුමක් තිබුණේ නැහැ. සංගීතය පිළිබඳව මිනිස්සුන්ගේ දැනුමක් තිබුණාට ඔය සිතාර වාදන සිතාර ඒවා පිළිබඳ ඉස්සර අපිට මතකයි අපි ගුවන්විදුලියේ තමයි හැමදේටම දුන්නේ අපේ කාලේ ගුවන්විදුලියේ ඔය සිතාර වාදන වගේ දේවල් යන්නේ මේ මේ සෝකී දින ප්‍රකාශ කරාම ඒ වගේ දේවල්. ප්‍රසංග සාමාන්‍ය සංගීත ප්‍රසංග ඔය දැන් වගේම තමයි දැන් වගේම මේ අලුත් මේ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා මේ ලොකුවට තිවිච්චේව නෙවෙයි නමුත් සංගීත ප්‍රසංග තිබුණා දැන් තරම්ම සුලභ නැහැ. ඉතින් සංගීත ප්‍රසංගත් හරි චමත්කාර ජනකයි. ඉතින් ඒ කාලේ හිටපු අතිශයින්ම දක්ෂ මේ ගායක ගායිකාවන් තමයි සංගීත ප්‍රසංග වලට සම්බන්ධ වුණේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ඇතුලේ ප්‍රසංග සංවිධානය වුණා. ඒව සංවිධානය කරේ ශිෂ්‍යෝ දැන් අපිත් සංවිධානය කරලා තියෙන මේ සංගීත ප්‍රසංගයක්. ඒක සමාජයට ශිෂ්‍ය නේවාසිකාගාර විදිහට එව නැත්තම් මහා ශිෂ්‍ය සංගමයේ විදිහට එව නැත්තම් ශිෂ්‍යයින්ගේ සංවිධාන විදිහට දැන් නාට්‍ය මේ සංගමයෙන් කරන්නේ නාට්‍ය උළෙල කරනවා වලේ. ඒ වගේ සාහිත්‍ය සංගම් වලින් සිංහල සංගමය වගේ දේවල් වලින් සංගීත ප්‍රසංග සංවිධානය කරනවා. අපිත් ඒ වගේ මේ සංගීත ප්‍රසංගයක් හත්තසම සංවිධානය කරා පළමු වරට ඒ කාලේ මේ ගුණදාස කපුගේ එතකොට ටී එම් නීලා අභිවර්ධන බාලසූරිය කියන ඒ හතර දෙනාව මේ සම්බන්ධ කරලාවිල්ල. ඒ වගේ මේ කාලේ වගේම තමයි. හැබැයි ඒවායේදී අර නැටුම් ගයුම් වගේ දේවල් වලට වඩා ශ්‍රවණය තමයි තිබුණේ. බොහොම ශාස්ත්‍රීය ශ්‍රවණය වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් මම දැන් නැවතත් අපේ අර ප්‍රස්තුතේ කරා නැවත ගමන් කරනවා නම් අපි දැන් ගිහිල්ලා මේ සුඛාවතියේ ඉතින් අසුන් ගත්තා මහදරතුමාගේ මහදුරු ඕල්ටර් මාර්සිංහයන්ගේ ඇරයුමෙන්. අපි දැන් මේ නොවසිල්ලෙන් බලා සිටිනවා ඊගාවට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් විනාඩි 15ක් විතර වගේ යනකොට මේ තිරය ඇරුණා. තිරය ඇරුණාට පස්සේ අපි බැලුවා මේ වේදිකාවේ හිඳගෙන හිටනවා දෙන්නෙක්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අපි හොඳට දන්න අඳුරන සුප්‍රකට ගායකයෙක් එවකට. ඒ කියන්නේ අපේ අභාප්‍රාප්ත ෂෙල්ටන් පෙරේරා මහත්තයා. ඔහු ගායකයා වගේම වාදකයා. ඔහුගේ වාදන භාණ්ඩ මේ තබ්ලාව. නමුත් ගායකයෙක් විදිහට තමයි ඒකල ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ කාලේ අඹදමනාරණ නාට්‍යයේ ඉතින් ගීතය ඉතාමත්ම මේ ජනප්‍රිය අතිස්කේ අනුරාධපුර තාත්තා පියා. එතකොට දැන් මේ සංවිධායකව හිටි ඊගාව අනිත් පුද්දලයා තමයි. එයා මේ හිඳගෙන හිටියා නිකන් අපිට නොහුරු මේ ශ්‍රී ලාංකිකයෙකුට වඩා නොහුරු වෙනමක් තමයි ඔහුට තිබුණේ. ඉන්දීය නිකන් ඔය බ්‍රාහ්මණයගේ වගේ පූසාරි කෙනෙක් වගේ වෙනමක් තිබුණේ. ඔහුගේ කොණ්ඩේ දිකට වැටලා රැලි වැටිලා ඊගාවට රැවුල උඩු රැවුල ඇටි රැවුල මුහුණ පුරා රැවුල තිබුණා. ඊගාවට මුහුණ රැවුලෙන් රැවුල නැති ප්‍රදේශවල පියරු වගේ තවරලා තිබුණා වගේ තමයි මට මතක. ඊට පස්සේ ලොකු තෝඩු දෙකක් දාලා තිබුණා කන් දෙකේ. හරි ඊගාවට ඔහු මේ
बांदे पश्चिम अभी दिन सरोद सरोद बांदे दिख मे दु बुलते डक सपमें हिटी पसकिन सेंबुअे दहु विटिट सपमें हिटे के हरियाल सेंबूट वारिंग वार नमील हिट पास अपे महदुर वोल्टर मार्सिंग पिलीम सह हिन्नीम के ए कथा पटांग अहो पेमेंट सिटी सी एलोम पिलीगत हो गए हित मित्र आचार्य आचार्यू संपूर्ण नोमिले संपूर्ण नोमिले मेक मंग हितन विधियट पशु वैद्य बीटे सिंगल अंसे संविधान करबू प्रसंग पशु वैद्य बीटे इसर हिम इंजीनियर पशु वैद्य वैद्य मे शिष्यो विविधाकार कटयुत कालिगर दंतम हिम इव अडू संगीत लदी बहुआ हिटिया वोल्टर मार्सिंग दियन पिली पिली मे पे मे आचार्य वो आचार्य डेविड पुडी हू हम पिलो एम हिंदी अहु गेन आचार्य डेविड पड़ी अम लंका वायंपलाते कुरनागल डिस्ट्रिक्ट कुलियापिटेन मे गमेतम इपदिलाती इट पास अहु संगीते हदारी पेनिस यवकट एक हे सीट आवृद्ध विसीपा घट पेर मंगित अभी पनास पना पनास तमाय लंका पीटवेला पलम इंगलंत इंगलंत गुरुवर्य हमेल इंदी मे वाद्य क्षेत्र निपुण एहर इंदिया पशु भीम पी बंद मट मे इतरा पेहदीना डेट पड़ी अपने यम आकार तमंगे මේ පෞලේ වත්කම් වලින් තමයි ගිහිලා තියෙන්නේ. මේ දැන් මොකද ශිෂ්‍යත්වයක් ලැබිලා වගේ එහෙම. ශිෂ්‍යත්වයකටත් වඩා මං හිතන්නේ තමන්ගේ පෞලේ ධනයෙන් තමයි ඔහු ගිහිලා තින්නේ. ආසාවට. එතකොට දැන් එහෙම ගිහිල්ලා මේ ඔහු ඉන්දියාවට එනවා. ඉන්දියාවේදී ඔහුට ඉන්දියා අරේදී හම්බෙන්නේ එංගලන්තයේදී ඔහුට හම් වෙලා තියෙන්නේ පద్ම විභූෂණ उस्ताद अलाउद्दीन खान केन संगीत आचार्य वर्य इंगलांते ओहम वेला तमय संगीत इगेन गन्नट आसाई गेला उत्तर भारतीय किव्वट पस्से तमय इंडियावट एंड गेला तीनो गेला कियन्नी ईट पस्से ओहु इंडियावट एनवा इंडियावट अविल्ला पद्म विभूषण पद्म विभूषण गेला कियन्नी थिंग इंडियावे संगीत क्षेत्रीय देन ईहलम सम्माने एक संगीत क्षेत्र शिल्पी लबन पुलम ईहलम सम्माने मेकाले दंग मेहम विविध संगीत क्षेत्र विविध क्षेत्र दंग एक दिनों दंग दंग शाहरुख खान पद्म विभूषण हमला दिन नलवे गरुणंबुना दंग मे अहुटे नवत इंदियावट आवट पे मे गुरुवर्या हमेलाती मैं गुरुवर्या गण पोड़ी पहल की मकर नट अवश्य एक महाचार्य वोल्टर मार्सिंग मतमाय इंदिया मह्यार प्रांत गेला प्रांत मह्यार प्रांत राज्यसभा इंग्रीसी निदहस दिनका
පැරණි ඔය රාජසභා ක්‍රමය රාජධානි ක්‍රමය ඉන්දියාවේ තිබිලා තියෙනවා. එතකොට දැන් මහියාර් ප්‍රාන්ත රාජසභාවේ ප්‍රධාන සංගීතඥයා විදිහට තමයි ඔය උස්තාද් කියන්නේ පද්ම විභූෂණ උස්තාද් අලවුදීන් ඛාන් කියන ඒ සංගීත තුමා වැඩ කරලා තියෙනවා. ඒකට දැන් මේ මහියාර් සංගීත ක්‍රමය කියලා ක්‍රමයකුත් තිබිලා තියෙනවා ඒ කාලේ. ඔහු යට තමයි මේ ඩේවිඩ් පඩියප්පහම කියන ශිෂ්‍යයා අධ්‍යයන කටයුතු කරන්න පටන් ගන්න. එතෙන්දි තවදුරටත් මහාචාර්ය වෝල්ටර් මාර්සිංගන්ගේ හැඳින්වීම තුළ දක්වනවා ඇත්ත වශයෙන්ම මහාචාර්ය වෝල්ටර් මාර්සිංගන් මේ අදටත් ජීවතුන් අතර ඉන්නවා. අපි අතර මේ පිළිබඳව සාක්ෂි දරන්න පුළුවන් දෙන්නෙක්ෙන් එක්කෙනෙක් ඔහු අනිත් කෙනා ගැන මම පස්සේ කියන්න. මේ මහාචාර්ය වෝල්ටර් මාර්සිංගන් එතෙන්දි ඉතාමත්ම වෙහෙසකර සංගීත අභ්‍යාසවල යෙදලා තියෙනවා මේ ඩේවිඩ් පොඩියප්පහම කියන පුජ්‍යලයා. මහාචාර්ය වෝල්ටර් මාර්සිංගන්ගේ හැඳින්වීමට අනුව දිනකට පැය 16කට වඩා ඒ සරෝද්වාදනය සහ සිතාර් වාදනය කියන ඒ දෙකට ඔහු යොමු වෙලා තියෙනවා. ඔහුගේ වචනවලින් කියනවා නම් මුල් කාලීනව සරෝදය සහ සිතාරේ වාදනය කිරීමේදී එතරම් ගැඹුරට මේ කටයුත්ත කිරීම නිසා වෙන්න ඔහුගේ ඇඟිලි තුඩු පවා නෑම් පුපුරලා මේ තුවාල වෙන මට්ටමට සිදු වුණා කියලා තමයි ඒ වේදිකාවේ සිට ඔහු කළ හැඳින්වීමේදී. ඉතින් අපි ඇත්ත වශයෙන්ම දැන් මෙම මේ අහගෙන ඉන්නවා. ඉතින් හරිම මෙහෙම කතාවක් අපි අහලා නැහැ කලින් සංගීතඥෙක් ගැන. දැන් එහෙම වෙලාවිල්ල අන්තිමේදී ඔහු කියනවා ඩේවිඩ් පොඩියප්පහම්ට සරෝද්වායතනය සඳහා ආචාර උපාධියක් තියෙනවා. සිතාර වාදින සඳහා MA උපාධියක් තියෙනවා. බටනලා වාදින සඳහා MA උපාධියක් තියෙනවා. එතකොට තබ්ලා වාදින සඳහා MA උපාධියක් තියෙනවා. ඒ වගේ කතකලි නාට්‍ය මේ රංගුම් සඳහා MA උපාධියක් තියෙනවා. යනාදී විදිහට විවිධ උපාධි ගණනාවක් ගැන මොහු මේ කියාගෙන යනවා. ඇත්ත වශයෙන්ම එතකොට අපිට මේක හිතාගන්නත් අමාරුයි. මොකද එතකොට අපි මේ හුදු මේ දෙවැනි වසරේ උපාධි අපේක්ෂකව පමණයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මේ ඉතින් මේ අපේ එක යාළුවෙක් කිව්වා මාර්සිංගර් සර් පච කියනවද මන් දන්නේ නැහැ බං කියලා. එහෙමත් කිව්වා අපි. කිව්වා එහෙම කියන්න දෙයක් නැහැ. ඉතින් සර් බුරු කියන්නේ නැහැනේ. සර් ගැන නෙවෙයිනේ කියන්නේ, මේ වෙන පුජ්‍යලෙක් ගැනනේ. ඒ හින්දා එහෙම කරමු කියලා. ඊට අමතරව දැන් මේ අපේ මේ මහදුරුතුමා කියනවා එකල සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ සංගීත පරිවේෂණ අංශයේ ප්‍රධාන ඉලයක් මේ ඩේවිඩ් පොඩියප්පහම දරුවයි කියලා. දැන් මේ පොත සමාන මම මේ අතරේ මම මේ බැලුවේ මේ ඉන්ටර්නෙට් එකේ කොහෙද තියනවද කියලා ඩේවිඩ් පොඩියප්පහම කියලා. අතරම මේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඒක තමයි කාරණේ. මේ මම එක එක විදිහට බැලුවා ඩේවිඩ් පොඩියප්පහම. හරිද? Google එකේ ගහුවම Wikipedia එකේ දෙනවා අප්පහම කියලා. ඒ කියන්නේ මේ වෙන අප්පහම. ඔව් කියන්නේ මේ ලංකාවේ පෙරණ නමක් කියලා මේ එක එක දේවල් තියෙනවා. හැබැයි ඩේවිඩ් පොඩියප්පහම කියලා කෙනෙක් ගැන කොහෙවත් සඳහන් වෙලා නැහැ. අන්න ඒක තමයි මේ. ඔව්. इंटरनेट නමුත් මෙතුමට වෙච්ච අභාග්‍ය තමයි මේ අභාග්‍ය. ඒක හරි. හරි. අපි ඉඳලා ඒකත් අපි හිමින් කතා කරමු. ඔව්. දැන් මම කියාගෙන ආවේ මෙතුමා ඒ සංගීතය ඉතාමත්ම ගැඹුරින් ඉතාමත්ම උවමනාවෙන් හදාරලා